මම මගේ අදහස් ටිකක් මිනිස්සු මගෙන් අහපු ප්‍රශ්න ටිකක් මට ජීවිතේ හම්බ වෙච්ච අවුල් ටිකක් මම එතන කතා කරා ලංකාවේ ක්‍රීඩිකාවක් කතා කරා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවක් කතා කරා මම දන්නේ නැහැ මට ඇයි එහෙම කෙනා කතා කරන්න කියලා ඩ්‍රොප් ෂිපින් වලින් සල්ලි උපයන්න පුළුවන් හරි ක්‍රිප්ටෝ කරන්සි වලින් පුළුවන් තව ඕන තරම් ක්‍රම ඔබ මේ දේවල් ප්‍රායෝගිකව අත්දැක බලලා තියෙනවා මම YouTube try කරනවා YouTube කරනවා Facebook ඊට පස්සේ content marketing මගේ සේස්ට් එකක් තියෙනවා ඒතර මේක ඇතුලේ ඔබ විශ්වාස ගන්න දැනට මාසෙකට ආයතන 120ක් විතර social media marketing කරන්නේ මම එක ක්‍රිප්ටෝ කරන්සි කරන්න Fiverr කරන්න drop shipping කරන්න මම මේක කරන්නේ තරුණ කොල්ල කියලා මොකද හිතන්නේ ඕල් වෙලා අවසන් වෙච්ච ගමන් එළවල අවසන් වෙච්ච ගමන් මම යන්න ඕන ඉන්ටර්නෙට් එකේ job එකක් කරන්න අයිබෝන් සුබ දවසක් YouTube වාසී Facebook පරිශීලක එතකොට අන්තර්ජාලයේ හැම වෙලේම ඉන්න ඔබට සුබ මොහොතක් වේවා මොකද එහෙම ආමන්ත්‍රණය කරන්න හේතුව අද අපි වැඩිපුරම කතා කරන්නේ Facebook එතනින් එහා ගියම අන්තර්ජාලයේ TikTok Instagram මේ හැම දෙයකම ඉන්න ඔබට ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් ප්‍රයෝජනවත් වෙන දෙයක් සහ ඒ ප්‍රයෝජනෙට ඔබට උපදෙසක් දෙන්න පුළුවන් හරිම සම්පත්දායක තමයි අද අපි කැඳවගෙන ආවේ. මොකද දූවිලි අපිට හම්බෙන දූවිලි අපි හොයන චරිත ඔබට අනිවාර්යෙන් ඕන වෙනවා ජීවිතේදී. අද අපි කතා කරන්න යන මාතෘකාවත් එක්ක මේ ආපු පුද්ගලයා ඔබ මීට කලින් අපේ නාලිකාව හරහාම දැකලා තියෙනවා. සහ ඔහුගේ පළවෙනි හඳුන්වා දීමම සිද්ධ වුණේ දූවිලි අපේ නාලිකාවත් එක්ක. ඒ නිසා අපි subscribe කරලා තියෙන කට්ටියගෙදී දන්නවා මේ විදිහේ කතාව. ඒ නිසා subscribe කරලා නැත්නම් මේ විදිහ දැම්ම ගිහලා subscribe කරන්න. මම නම ගමින්ම පටන් ගන්න අවස්ථාව දෙන්න හේතුව තමයි. පළවෙනි දවසට බලන ඇති කෙනෙක් නම් අනිවාර්යෙන් මේකෙදී දැනගන්න ඕන කවුද කියලා. ඔබට අයිබෝන් කියලා පටන් ගන්න අයිබෝන්. නම ගමින් අපි පටන් ගමු. හරි. මගේ නම නිසල නානයක්කාර. දැනට බොහෝ අය මාව දන්නේ social media හරහා. එතකොට TikTok එකේ platform එකෙන් වෙන්න පුළුවන් එක්කෝ YouTube වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් ඊට පස්සේ මම සරලව හැඳින්වුවොත් මම දැනට මගේ වැඩ ටිකක් කරගෙන ගාල්ලේ මගේ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන මම ඉන්න දැනට ඔය ඔෆිස් එක මොකද්ද කියලා අහන්න කලින් මම ඔබට වෙන පූර්විකාවක් දෙන්න දැන් මේ වෙද්දි නිසල ඔබව දන්න නොදන්න සමහර විට ඔබ නොදන්න කට්ටිය ඔබ ළඟට ඇවිල්ලා සෙල්ෆි ගන්න එහෙම නැත්නම් කතා බහ කරන්න පොඩි ඉන්ෆ්ලුවන්ස් වෙන තත්ත්වයක් තියෙනවා මේකට හේතුව මොකද්ද කියන්නේ? එතකොට ඔෆිස් එක මොකද්ද කියලා එතනින් ගන්න පුළුවන්. හරි. මේක ලොකු කතාවක්. සාමාන්‍යයෙන් මේ මගේ ගමන ගැන මම ආපු ගමන ගැන මේ YouTube එකේ තියෙනවා. නමුත් පළවෙනි වැඩසටහන කරේ දූවිලි නාලිකාවේ. එතකොට මගේ අයි වීඩියෝ එක බලුණා කෙනෙක් දන්නවා ඇත්තම නිසල නානයක් කරගෙන කවුද මේ මොකක්ද මම මෙතෙන්ට ආවේ. හැබැයි හිතාමත් කෙටි කාලයක් තුල තමයි මම මිනිස්සු අඳුරගන්නේ. නමුත් මෙතෙන්ට එන්න ලොකු ගමනක් තිබුණා. ආපු කැපකිරීමක් තිබ්බා. එතකොට මට නිවේදකෙක් වෙන උමනාවක් තිබුණා. ඒ නිවේදකෙක් වෙන තිබ්බ උමනාව හේතුවෙන් තමයි මේ පාර හැදෙන්නේ. එතකොට දැන් නම් ඕන තැනක මාව YouTube එකේ නෙවෙයි Facebook එකේ නෙවෙයි TikTok එකේ දකින්න පුළුවන්. එතකොට මේ මගේ ආයතනය තමයි Idea Plus Private Limited Company එක මගේ වෙළඳ දැන්වීම ආයතනයක්. ඊට අමතරව මගේ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා අධ්‍යාපනික ආයතනයක්. දැනට ඒ ටික තමයි සහ මගේ mobile apps තියෙනවා. ඒ වගේම YouTube නාලිකා කිහිපයක් දැනට පවත්වාගෙන යනවා. ඒකල දැන් ඔබ ආයතන ගැන කිව්වහම මම ඔබ ගැන හෙව්පුවාම තිබ්බ ප්‍රධාන කාරණේ තමයි දැනගන්න ඔබේ ජීවිත කතාව හැම තැනම තියෙනවා සහ ඒකේ කෙනෙක්ට ගන්නවා නම් ගන්න ලොකු කතාවකුත් තියෙනවා අපි දන්නවා දියමන්තියක් හැදෙන්නේ ඒක පීඩනයට ලක් වෙලානේ ඒ පීඩනේ ඔබ ගාව තියෙනවා කියන එක අපි දැක්කා දැන් ඔබ උගන්වනවට අමතරව මේ වෙද්දී ගොඩක් කට්ටියට සේවයක් දෙන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා ඒ කොහොමද ඒ සේවය දෙන්නේ ඔව් දැන් ඇත්තරම මම පාසලෙන් ඉවත් වෙන්නේ නිවේදකෙක් වෙන්න උමනාව ඇතුව මට ඒක හම්බ වෙන්නේ නැහැ නමුත් මම විවිධ ශේෂ්ත්‍රවල සංචාරක ව්‍යාපාරයේ ශේෂ්ත්‍රවලම වැඩ කරනවා මට අර තමන්ගේ හීනට යන්න බැරි වුණාට පස්සේ හැබැයි ගොඩක් වෙලාවට මේ වෙලාවේ තරුණ තරුණිය මොකද කරන්නේ තමන්ගේ හීනයක් තියෙනවා අපි ඒක අතහැරලා තමන්ට මේ රටේ වෙලා තියෙන තත්ත්වය අල්ලගෙන අපි කියනවා උඹට මෙතෙන්ට යන්න බෑ මට මේක කරන්න වෙන්නේ නැහැ කියලා ඒක අතහැරලා තමන්ගේ හීනේ අතහැරලා මේ යන විදිහට යනවා
Isi pasukan teman tapi itu teman hada agen udah ya. Teman mau teman yang hada agen nanti. Namun demi dan rata perasaan udah keluar lagi. Namun mita udah hati kita pahat kali. Ikan mama hidup itu aktif dek. Mak kita atau netiwi no. Usus pelawasan mana kotor. Ada samaning lamik samaning usus pelawasan mana pasti. Tamat udah hati pahat kita adiha puni kartu tulen itu bimin. Ikurakia apa nih itu bimin. Eh mata mai ini. Saha ikan jam kisi pahat malawak. Ikan berpari ganek kebenne pulang. Kumanu pahat malawak khadar mai ini no. Namun mak kita atau netiwi mat sama ke mama. Ada ikan pahat apa samaja atau eren no. Recovery-nya kira mata amma vitara ini. Aku harus nakna itu. Oh, mata itu kota ini thaten aktiviti ada. Jam kisi mama asal dari tiba bias kelihatan nggak nasa waktu beka gan nawa ikat kita mampu dahira be nama. Ini bagi apa kata wajib YouTube kita orang tiye nama. Apa ya? Ada kata aktiviti itu beri dayak dina try ker. Mungkin kata amma itu. Mungkin kata orang YouTube kita tiye nisa. Itu kota. Oh kat tikar asal dari nivid kek be. Nama mata ikat hamba be ni nih. Ini pasti meter masa hatta kat atak itu terkali. Samaan yang mewah itu mulai di TikTok yang samaan mama YouTube try kiri das dah hati dah hati dalam Facebook, evokum mama try kala content create kene kiri itu sama mama dengan obawa dakinnya mama motivation speaker kene kita sama. Mata belu bel mana mama, ikat sama ya mangi ikat sama prosenya kita dahatnya itu obawa motivation karena kene kita netang benamu kakhari patah ikat. Obah ni berarti he makhu, tapi dekala dini mama baby dia ter. Namun mama hemat jisse makian nih mama content create kene kita dia obatu karena mama social media oleh hitiya. Namun, ekten ten, mereka guna guna tipe. Mami tera berdekat la, social media la, indah la, mami guna guna. Ini guna guna tipe, yang kalah ke patuh orang kian apa? Hari ane orang kian. Itu orang TikTok kian platform mereka tera. Mama mungkin ada has tika. Minusu mungkin ham prasna tika. Mada jiwite hambo we caul tika. Mungkin dia kata akara. Ini ke kata akara di, samaaji inna ma ini bagi ma prasna tina ayat. Hebei, yang ada kaurut, yang ada prasna kata akara ne. Atteram kiyuwo thoyage anduruna kinet wenna puluwa wage aluwet wenna puluwa hemum kemathi tamange heena wata den wata theenayak thiyena mata theenayak thiyena haba api hemathama kiy kiyanne ne haba tamange heena athule thiyang ididdi kawur war kinek ekata support ekak denawa nan wachanekin hari eya wate minissu ekathu wenawa me welawet sahayana pirisa eka mama maasa 6ak wage keti kalayak thula mage followers la inno 270 60000 gana TikTok in platform maasa 6ak itu ramai masa yang kau orang itu nama na mama patang katet binduin itu kuda kau orang itu nama na mama social media kerana mama business ya kerana mau kerja kerana mantan gua sangat terkenal hebat ikut dikit sama mangi ke content deh mama ni hebat mereka plan mereka kian ni mata plan mereka tiba mata plan ni tiba hemo mah itu angin me itu kami kuman itu thamang kerana beri sangat terkenal balap perutui ini mau ini naya kau dah loki diunu ecmini su langka itu lop dekupu cari kat ikman ini diunu ecmini su nabi හැබැයි සමාජයේ කතා කරන්නේ ඔබ මාව දැන් මාව මෙතන ගිහලා ඉන්ටර්විව් කරන්නේ මාව දැන් ඔබ දන්න නිසා. හැබැයි මගේ මම බින්දු ඉදලා පටන් ගත්තේ ඔබ මාව මෙතන ගෙන්නන්න නැහැ. ගෙන්නන්න නැහැ. ඕනම තරග එහෙමනේ. එතකොට මම මෙතෙන්ට එන්න සුදුසුකම් ලබන්නේ මම මහන්සිලා අවුරුදු ගණනක් වැඩ කරපු නිසා. ඒ නිසා මම අර තරුණ කොල්ල කෙල්ලොන්ට. ඇත්තටම දැන් තරුණ කොල්ල කෙල්ලො නෙමෙයි මෙතන ඉන්නේ ක්‍රවුඩ් එක. Pitrat walau minisu Dubai, Korean, eva ki Lanka pun pitai, napa ki kodak minisu inna, eva ki wedi hiti putuk galio. Daru inna demau pun wedi hiti putuk galio, betul. Papa mana kata akan laki nama, eva ki video kat bahan nama, eva ki video kan nisa, mangi jiwite mang kata agat ta. Ada mangi daru eva ki video kat balala, eva motivate bilah tienna, eva wedi karan nama, eva nisa lagi kena kata akan, nisa leser kena kata akan nama. Oba daki minde mangi Facebook page kiri ana. Mana parka gigi lewat, mage panti ke diwat, mage obisi ke serah diwat, parka gigi at, saya ini berisak kebel mati ke foto yang dahan satu rak lebar. Mang adalah nih kita mani mana satu rubino mage mah adam berwino, eh mah minisu premani mana adar ikan nih kata. Mama ubat ya, me video ke balan ayat, mama nih kita mani mah garukan nama, eh bagi mah dubli channel mah garukan nama, dubli channel ke mama handul na dina. Hebei, handul na dina mang isser, sama ni me aurdu mage demi ta aurdu dihir kali kita tamai me berterana kare. Ekalnya mama himi-himi pivan tabun. Lanka ini madde vali mata wasta waktu ini netikal lek. Mama yang kisi pivan kisra hati endi. Mewa ke YouTube nalika. Api mewa ke kollo kilo itu tenak duna. Itu korang mama deng oba dewani mara mama meten tegin nane. Mama deng ite beri level lek ini nisa. Hebat mang kisma bela waktu mama usas mama meten ini nukini mang mention karan nene. He tu mama mudal luling khawat awat minisu menlat nene. Matona akal pati kahada. Itu korang social media ini taruna taruniyo, oba dek kalau itu orang tera,
සින්දු කියන්න පුළුවන් නටන්න වෙන්න පුළුවන් ඒගොල්ලෝ එන්ටර්ටේන්මන්ට් එක. ඇත්තටම ඒගොල්ලෝට ලැබෙලා නැහැනේ මාධ්‍යකින් අනි කිසිම අවස්ථාවක් හම්බ වෙච්ච නැති නිසා හැමෝටම මාධ්‍යකින් අවස්ථාවක් දෙන්න කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් එයාලට පහසු ඉක්මනට ළඟා කරගන්න පුළුවන් දේක ළඟා කරගත්තා. TikTok වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. වැඩිපුරම බහුලව ඉන්නේ Facebook කී TikTok කී ওই platform වල. එයාලට entertainment එකක් නැති නිසානේ ඒකේ ඒගොල්ලෝ සින්දු කියන්න හරි නටන්න හරි පෙළඹෙන්නේ. එතකොට ඒ වගේ platform එකකදී මම මිනිස්සුන්ට ආකල්පමේ පැත්තෙන් හොඳ දේවල් දෙන්න try කරා. ඉතින් ඇත්තටම මේව මිනිස්සුන්ට උමනාවක් තිබුණා. හැබැයි ලංකාවේ උනේ නැහැ. හේතුව තමයි ඔයා මෙහෙම කතා කරන YouTube channel එකක් මෙහෙම interview කරන YouTube channel එකක් කරනවා නම් මේ බලන් ඉන්න තව කෙනෙක් මල්ලි කෙනෙක් නැංගි කෙනෙක් ඒකම කරන්න හදනවා. කොමඩි කරනවා නම් කොමඩිම කරන්න හදනවා. නේ? Education නම් ඒකම තමයි කරන්න හදන්නේ. මොකද රැලි හැදිලා දෙනවා ලංකාවේ තුලේ. ඔයා මේක කරනවා නම් මමත් ඒක දි කරන්න ඕන. මම මගේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මගේ videos බලන නංගිල මල්ලාට මම හැමතිස්සම කියන්නේ ඔයා හදා ගන්න ඕන ඔයාගේ skill එක. ඔයා බලන්න ඕන ඔයාට මොනවද හොඳටම කරන්න පුළුවන් කියලා. දැන් මගේ පන්තිවල ළමයි ඉන්නවා ආවම අහනවා මට අයියේ plan එකක් නැහැ මම මොනවද කරන්නේ හැබැයි එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් හැබැයි එයා ඒක මාකට් කළා නැහැ එයාගේ talent එක එයා බලන්නේ එයාගේ යාළුවා තව මොකක් රැල්ලක් පස්සේ යනවා නම් ඒක කරා මං කියන්නේ එතන නෙමෙයි අපි හැදෙන්න ඕන එනිසා මම අර කිව්වේ මගේ මේ වැඩේ ඇත්තට මාස 6ක් වගේ කෙටි කාලය තුල හරියට මිනිසෝදට ගියේ මම මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකක් තිබ්බා ඒ ප්‍රශ්න කතා කරා ඒ අවුල් ටික කතා කරපු නිසා අපි දකින්නවා දැන් ඔබ කතා කරද්දී ඔය මම TikTok එකේ එතනින් එහා ගියාම YouTube එකේ shorts තියෙනවා ගොඩක් එතනින් එහා ගියාම Facebook page එකේ ඔබේ අපි දකින්නවා නිසල කතා කරද්දී හදවතට දැනෙනවා මේක මොන හරි ස්ක්‍රිප්ට් එකක් අනුව කරන වැඩක්ද නැත්නම් කවුරු හරි ආ ඒ වෙලේ අහන ප්‍රශ්නයකට ඔබ සැලසුම් සහයෝ දෙන උත්තරයක්ද මොකද්ද මේකේ උපත දැන් මේ මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ වගේ TikTok මේ platform එකක් මම TikTok කියලා අපි ගත්තට මිනිස්සු ඉතින් ඉන්නේ මේක නිකන් අර අපේ ලංකාව විතර තමයි මේක මිනිස්සු නිකන් විහිළුවට පවට පත් කරන් තියෙන්නේ. දැන් අපි ව්‍යාපාර දියුණු කරන්න පවට මේ TikTok කියන platform එක පාවිච්චි කරනවා. හැබැයි මම ඇත්තටම මේක පටන් ගත්තේ මට හවු වෙච්ච අවුල් ටිකක් කතා කරා. එතකොට මගේ ආයතනෙ ඉන්න නංගිල මල්ලලා ඉන්නවා. එයාලට මම උපදේශකත්වයක් දෙනකොට මම මේ වගේ කතා කිව්වා. ඒව ඒගොල්ලෝ කිව්වා මේ වගේ platform එක දාමු කියලා. ඇත්තට මේගොල්ලෝ තමයි කිව්වා අපි මේක දාමු TikTok එකේ. හිතාගත්තේවත් නැති විදිහකට ඒක viral වුණා. මිනිස්සු අතරට ගියා. මම ඒතර මම තේරුම් ගත්ත දේ තමයි මේ වගේ අවශ්‍යතා මේ වගේ වචනකින් හරි උදව්වක් දෙන්න පුළුවන් අපිට මෙහෙම content දානවා නම්. ඉතින් මේ අවශ්‍යතාවයේ තියෙන මිනිස්සු උන තරම් ඉන්න. ඒකයි ඉතින් සාමාන්‍යයෙන් ඔබ හිතන්න පුළුවන් මේ වගේ videos වල කැමති මේ තරුණ තරුණිය පමණයි කියලා. ඒකෙන් මම කිව්වේ වැඩිහිටි පුද්ගලයෝ පවා දැන් මට කතා කරනවා. ඒ වගේම කියන්න ඕන සියදි විනසා ගන්න සූදානම් කීප කී දිනක් මට කතා කළා මම යාලට උත්තරයක් දුන්නේ නැහැ මම යාලට පිළිතුරක් දුන්නේ නැහැ යාලට ඕනුනේ මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හේතුව තමයි ඔයාගේ නංගිට හරි ඔයාගේ මල්ලිට හරි එහෙම නැත්නම් මේ බලන දැන් මෙතන වැඩිහිටි පුද්ගලයෝ ඇති තමන්ගේ දරුවට ප්‍රශ්නයක් තියෙන පුළුවන් තමන්ගේ හොඳම යාළුවට ප්‍රශ්නයක් තියෙන පුළුවන් කතා කරන්නේ නැහැ එතකොට මේ මාස 6ක් වගේ කෙටි කාලයක් තුළ දකින මාව විශ්වාස කළා තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නේ කියලා එයා කියනවා අයියේ නැත්නම් සර් මේ මම ඔයාලට ප්‍රශ්නේ කියුවොත් පස්සේ මට නිදහස. එයාට මොකද වෙලා තියෙන්නේ? උත්තරයක් නෙමෙයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ කාට හරි මේ ප්‍රශ්නේ කියන්න. එයා නිදහස් කරගත්තා. ලංකාවේ ක්‍රීඩිකාවක් කතා කරා. ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවක් කතා කරා. මම දන්නේ නැහැ මට ඇයි එහෙම කෙනා කතා කරන්න කියලා. එතකොට මම මොටිවේෂන් ස්පීකර් කෙනෙක් විදිහට TikTok එකේ ජනප්‍රිය වුණාට ඇත්තට මම කන්ටෙන්ට් ක්‍රියේට් කරන මගේ අදහස් ටිකක් පළ කරා. ඒ කියන්නේ ඔබට කතා කරා ජාත්‍යන්තර ගියමු ක්‍රීඩිකාව. ක්‍රීඩිකාව. ඇය මට කියනවා ඇයගේ ප්‍රශ්නයක්. ඇයට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලංකාවේ දැන් ලංකාවේ ඉතාමත් ජයග්‍රහණ ගත්ත කෙනෙක්. ජාත්‍යන්තරට ගියපු කෙනෙක්. ඇය මගෙන් අහලා එයාගේ පොඩි ප්‍රශ්නයක් කතා කරේ. එයාට විසඳුමක් හම්බුණා. හිතන්න ඔබෙන් දේ විසඳුම ලබා ගත්තේ අනිවාර්යයෙන්ම. විසඳුමක් කියන්නේ මම හැම වෙලෙම කිව්වේ මිනිස්සුන්ට ඕන මේ තමගේ ප්‍රශ්න විසඳ ගන්නම නෙවෙයි කාට හරි කියන්න. මයි කිව්වේ ඔබේ දෙමව්පියන් දෙමව්පියෝ මේක බලනම නම් ඔබේ දරුවට ප්‍රශ්නයක් තියෙනවා. දරුවෝ ඒක කියන්නේ නැහැ. තව කවුරුත් මම කියන්නේ මට කියන්න. කොච්චර ඉන්න අයට මේ ඉන්න අයට එයාට මට ප්‍රශ්න කියන්න බැරි වුණොත් ජීවිතේ නැති වෙන්න බැරිද? පුළුවන්. එයාගේ ඉස්සරහා ජීවිතේ අඳුරු වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවගේ ප්‍රශ්න අහන්න. තමන්ගේ යාළුවට වගකීමක් දෙන තමන්ගේ හොඳම යාළුවගේ ප්‍රශ්න අහන්න. නේ? දැන් මෙතන හිතනකෝ ප්‍රේම සම්බන්ධතාවක් ඕන තරම් තියෙනවා.
තමන්ගේ පෙම්වතාවට නැත්නම් පෙම්වතියට තමන්ගේ ප්‍රශ්න කියන්න බැරි නම් එයා තව කෙනෙක්ට කියනවා. ඒ කියන්නේ ඔබ විවෘත ආරාධනාවක් කරනවාද කෙනෙක්ට යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඔබට කතා කරලා ඒකට කියන්න පුළුවන් එහෙම නැත්නම් උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන මම මේ කියනවා. දැන් මට තියෙන දවසට 24ක්නේ කාලේ. මම පුළුවන් තරම් මට කතා කරලා විසඳුමක් දෙන්න try කරනවා. හැබැයි මට මේක full time බහැලා කරන්න බෑ. හේතුව මම තාම අවුරුදු 25ක් වුණා මට දෙසැම්බර් වලට තමයි මට 25 ලබන්නේ. මට ඒක මම කතා කරන්නේ ඉන්නේ ඉස්සරහට ඉතාල කුඩා කාලයක් ඇතුළත එහෙම නැත්නම් කුඩා වයසක් ඇතුළත සාර්ථකත්වයට ඇවිත්. එතකොට අවුරුදු 24ක් කියලා මම මෙතන කියනවා. හේතුව තමයි මෙච්චර මිනිස්සු ප්‍රමාණය මට ආදරය කරනවනේ. මම ඒකට හිතමනේ ගරු කරනවා. හේතුව ඔබ කලින් කතා කරා මිනිස්සු පාරිද්දකම අතක ෆොටෝ ගන්නවා කියලා. ඒකට මම කියන්න එකතු කරනවා මමත් සමහරක් ආදරණීය චරිත මම දැකලා තියෙනවා මගේ ජීවිතේ. ඒ චරිත එළියට එනකන් දැක්කාම හම්බ වෙනකන් පෑ ගානක් ඉඳලා තියෙනවා මේ මිනිස්සු එළියට එනකන් ෆොටෝ එකක් ගන්න. ඒ වගේ ෆොටෝ කලෙක්ෂන් එකක් මංගාවක් තියෙනවා. මම දැකපු චරිතවල එහෙම කත් එක්ක වගේ ඔබ ආසාවෙන් හිටපු චරිත තියෙනවා. ඉන්නවා ජනප්‍රිය නළු නිලියෝ ඉස්සර මගේ මම නිවේදකෙක් වෙන හිණයක් තිබ්බ කෙනෙක්නේ. සාමාන්‍යයෙන් මම දැක්කොත් මම හොටෙල් ශිෂ්‍යයෙක් වැඩ කරනකොට ඕන තරම් ඒ ශිෂ්‍යයෙක් එනවා සාමාන්‍ය එගලෝ විනෝද වෙන්නන හොටෙල් එකට. මම පෑ ගානක් බලන් ඉන්නේ මිනිස්සු කාලා බීලා නිදාසේ ඇවිල්ලා වාඩි වෙනකන් ෆොටෝ එකක් ගන්න. අද මාත් එක්ක පාරින් දැක්කොත් කොල්ලෙක් කිල්ලෙක් හරි ෆොටෝ එකක් ගන්න මම එයාට අවස්ථාව දෙනවා. හේතුව එදා මට ඒ අවස්ථාව තිබ්බා. මගේ ඔෆිස් එකට සතියකට කවුරු හරි දෙන්නේ තුන්දෙනි මාව හොයාගෙන එනවා. ෆොටෝ එකක් ගන්න, හම්බෙලා කතා කරන්න. හැබැයි මම පුළුවන් තරම් මගේ වැඩත් එක්ක මම වෙලාව දෙනවා කතා කරන්න. ඉතල ඔය එක්කලා ඔය කතාව අහුන්න මම ප්‍රශ්නයක් අහන්නම්. එකක් තමයි දැන් මේ හැමෝම කියනවා සාමාන්‍යයෙන් අපේ ජීවිතේට අනුකරණය කරන්න. එහෙම නැත්නම් අනුගමනය කරන්න පුද්ගලයෙක් ඉන්න ඕනේ සාර්ථකත්වයට යන්න කියලා. එතකොට ඔබ එහෙම සාර්ථකත්වයට ගියපු පුද්ගලයෙක්ව අනුගමනය කරාද නැත්නම් අනුකරණය කරාද? අනුකරණය කරාගෙන පුංචි කාලේ සමහරක් චරිත තිබුණා. හැබැයි ටික කාලයක් ඇද්දි තේරෙනවා තමන්ගේ දක්ෂතා මොනවද කියලා. තමන්ට කරන්න පුළුවන් දේ කියලා. දැන් මම ඔයාව අනුකරණය කරන්න ගියොත් ඔයාලගේ දක්ෂතා නෙවෙයි මට තියෙන්නේ. හරි මට තියෙන දක්ෂතාව නෙවෙයි ඔයාලට තියෙන්නේ. අපි මොකද කරන්නේ? දෙමව්පියොත් මොකද කරන්නේ? දරුවා යවන්න හදන්නේ තාම්මගේ තාත්තගේ තියෙන දේවල් වලින්. මේ එයාගේ ආසාවල ඉටු කරගන්න. හැබැයි මම කියන්නේ දෙමව්පියොන්ට තමන්ගේ දරුවට දෙන්න දරුවා කැමති දේ. දරුවට හොඳයි කියලා හිතන දේ කරන් try කරන්න. අපි මේ සාමාන්‍යයෙන් අද කතා කරන්නේ මගේ වචනෙන් කිව්වොතින් සල්ලි මවන මැෂින් එකක් එක්ක එහෙම නැත්නම් සල්ලි හදන උස්ම ගන්න මිනිස්සෙක් එක්ක. හේතුව ඔහු සතුව අර කලින් කිව්වා වගේ ආයතන තුනක් මේ වෙද්දි තියෙනවා. මේ වෙද්දින් ඔහු මට කලින් පැහැදිලි කරපු විදිහට ගොඩාක් සේවාදායක ඔහු සතුව ඉන්නවා. හේතුව තමයි ගොඩාක් කම්පැනි එතනින් එහා ගියාම ව්‍යාපාර මේ හැමෝම ඔහුගෙන් සේවය ලබා ගන්නවා. ඒකලම ඔහු මේ වෙද්දි අලුත් ව්‍යාපෘතියකුත් පටන් අරන් තියෙනවා. ඒක අවසානට කියලා අර සේවය ලබන කට්ටිය කවුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් දැන් මෙහෙමයි. කියන්නේ මම ඒක කිව්ව මගේ වයස මෙන්ෂන් කරේ මම ඒකයි. දැන් මගේ ආසාවක් තිබ්බ මේ සෝෂල් මීඩියා මාකටිං ගැන කරන්න. සහ මම මේකට ලොකු උනන්දුවක් තිබුණා. ඒකයි සෝෂල් මීඩියා ඔබ කාගෙන් හරි ඉගෙන ගත්තද නැත්නම් තනියම අධ්‍යයනය කළාද? ඔබට මම කිව්වේ 2016 මම පටන් ගත්තා කියලා. එතකොට YouTube channel මම 40-50ක් විතර දාලා ෆේල් වෙච්ච චරිතයක්. ලක්ෂ ගණන් ෆලෝවර්ස් ලා ඉන්න pages මම ගන්න තිබුණා. ඒව නැති වුණා. දැන් නැති කම නිසා සමහරක් දේවල්. ඒ නිසා අලුතෙන්ම try කරගෙන තියෙනවා TikTok එක. අර ආපු කාල සීමාව ඉගෙන ගත්ත දේවල් content එකක් හදන්නේ කොහොමද? content එකක් market කරන්නේ කොහොමද? අපි social media වල දාන ඕන එකක් post එකක් වෙනකොට video එකේ content එකක්. මම content creator කෙනෙක්. හැබැයි ඔබ මාව හඳුන්වා දෙන්නේ motivation speaker කෙනෙක්. හැබැයි මම මේ platform එකේ දැන් අපිට දේශන ශාලාවකට ගිහලා හරි වෙනත් මොකක් හරි ක්‍රමවේදකින් කරන යා motivation speaker කෙනෙක් හරි. ඔබ මාව දකින්නේ මේ platform එකේ motivation speaker කෙනෙක් තමයි. ඔබ නිවැරදි. නමුත් මම content creator කෙනෙක්. එතකොට මම මේකේ අවුරුදු 5ක් 6ක් ඇතුලේ රස්තියදු ගහලා තියෙනවනේ මේක ඇතුලේ. මම වර්ධන තැන් දැකලා තියෙනවා. හරි ගිහපු තැන් දැකලා තියෙනවා. ඒකත් එක තමයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා Idea Plus Private Limited කියන මගේ company එක social media agency එකක් idea plus company එක මේක මේ කාට හරි internet එකේ search කරොත් පුළුවන් මගේ ideaplus.lk website එක තියෙනවා එහෙම නැත්නම් idea plus කියලා මගේ facebook page එක තියෙනවා එතකොට මේක ඇතුලේ ඔබ විශ්වාස කරන්න දැනට මාසෙකට ආයතන 120ක් විතර social media marketing කරන්නේ මම මේ ලංකාව ඇතුලේද ලංකාවෙන් පිටස්තර ආයතන ලංකාව ඇතුලේ දැනට ලංකාව ඇතුලේ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා පිටරට වෙනත් කාටද සේවාව සපයන එතකොට මේ වන විට ඔබ TV එකේ දකින tuition guru රසක් ඔබ දන්න ආයතන රසක් හොටෙල් විලා රෙස්ටුරන්ට් ඊට පස්සේ ඉන්ස්ටිටියුට්
මේ වගේ ආයතන 120 ගණන් අපේ මාසෙකට ආයතන තුල මේන්ටේන් වෙනවා. මේ කියන්නේ ප්‍රධාන පෙළේ ටියුෂන් ගුරුවරු සහ ප්‍රධාන පෙළේ ආයතන ඔබෙන් සේවය ලබා ගන්න. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය නනුලියන්ගේ Facebook page පවා මම මේන්ටේන් කරනවා සහ අර මම කිව් විදිහට මාසෙකට අපි එයාගේ brand promotion හිතන්නකො ඔයාගේ product එකක් වෙන්න පුළුවන් service එකක් වෙන්න පුළුවන් කොහොමද මේක social media වල market කරන්න කියන මම දෙනවා විශේෂම දේ තමයි ලංකාවේ ඕනතරම් social media agencies තියෙනවා හැබැයි මගේ දින විශේෂත්වය තමයි මම 120ක් මෙහෙම අපිට ඉන්නේ team එකක් විදිහට මෙහෙම මගෙන් සේවාවක් ගන්න ඉන්නේ අපි සමහරක් දැන් ආයතනයක වෙනකොට අපි සේවාව දීලා ඉවර කරනවා හැබැයි දැන් හිතන්න covid ආවා රටේ ප්‍රශ්නයක් ආවා covid ආපු කාලේ අපිට එළියට බහින්න උනේ නැහැ ව්‍යාපාරිකව එළියට බහලා තමගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක විකුණන්න උනේ නැහැ මොකක්ද උනේ ඔක්කොම මේක ඩිජිටල් කරන්න උනා අදටත් ඒ අමාරුව අපි අත් විඳිනවා ඩිජිටල් කරන්න උනාට පස්සේ ඔබට මම කියනවා ඇත්තට මගේ ආයතන ඉතාම ඉක්මනින් ශීඝ්‍රයෙන් දියුණු වෙන්න එකම හේතුව covid එකෙන් පස්සේ හේතුව තමයි අර අවශ්‍යතාවය මිනිසුරු තේරුණ ඊට පස්සේ covid එකෙන් පස්සේ තමගේ ව්‍යාපාරය දියුණු කරන්න බැරි වුණා බැරුණා පස්සේ මේක වුණා ඕනම ව්‍යාපාරිකයෙක්ට ඩිජිටල් කරන්න ගියොත් වෙබ්සයිට් එකක් හදන්න නමුත් මම ඔබට ඉතාමත් කෙටි කාලයක් තුළ ඔබේ ව්‍යාපාරය ගොඩනගා ගන්න ක්‍රමවේද මම ඒකට කියලා දුන්නේ ඔබ Facebook page එකක් හදන්න. ඔබේ Facebook page එකේ ඔයාගේ බාණ්ඩෝ සේවාවන් දාලා ඔයාගේ target audience එක ඉන්නවා Facebook එකේ. හැබැයි අපි උදේ පාන්දර ඉඳන් මොකද කරන්නේ? උදේ ගත්ත phone එක ගත්ත SB උඩට පල්ලෙහාට යනවා. රෑ නින්දට ගම් phone එකේ ඔච්චරයි අපි කරන්නේ. ව්‍යාපාරිකව ඕක කරා. නමුත් තමන්ගේ ව්‍යාපාරයට මේක පාවිච්චි කරේ නැහැ. ඊට පස්සේ මම අර මං කිව්වා අපි වෙනත් ඒජන්සි වලදී වෙනස් වැඩේ තමයි අපි ව්‍යාපාරිකයෙක්ට නිකන් අතැල්ලා දාන්නේ නැහැ සේවාව දීලා උපදේශකත්වය දෙනවා. ඔයා මේ විදිහට කරන්න ඔයාගේ බිස්නස් දැන් මෙතන තියෙන්නේ. ඔයා දැන් TikTok එකේ මේ බිස්නස් ප්‍රොමෝට් කරන්න. ඒ කියන්නේ ඔබ ළඟට එන සේවාදායකයාගේ හැම තොරතුරක්ම ඔබ තියාගෙන දුර්වල තැන් එහෙම නැත්නම් වැදගත් තැන් පැහැදිලි කරලා දෙනවා. අනිවාර්යෙන්. නැත්නම් අපි එයාගේ මුදලක් අරගෙන බිස්නස් ඉඳලා එයා මාසයක් කරලා අතැල්ලා දායි. එහෙනම් මගේ pages තාමෙන් දැන් එකක් දෙයක් වෙන්න ඕන නේ. මෙච්චර බේස් එකක් මාත් එක්ක වැඩ කරන්නේ මං අර හදාගත්ත පිළිවිල අනුව. ඒකයි මේ මිනිස්සු හැමදාම ඉන්නේ. එයාගේ business එකට දෙයක් ලැබුණු නිසානේ එයාලා තාමත් මාත් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා වෙලා තියෙන්නේ ගොඩක් ආයතන ලංකාවේ මිනිස්සුගෙන් දෙයක් ගන්න විතරයි. එයාට උපරිම දෙන සලකන්නේ ඔබ ආයතන 120ක් මේ වෙද්දි පුද්ගලයොත් එක්කලා ඒගොල්ලන්ගේ management එක කරගෙන යනවා digital වෙද්දි. ඔව්. මේ 120ට එන්න කොච්චර කාලයක් ගියාද කවුදද පටන් ගත්තේ මේතර 2017 මම පේජ් එක පටන් ගන්නවා ඐඩියා බස් කියලා පේජ් එක පටන් ගන්නවා සමහර පේජ් නැති වෙනවා කොහොමදයි පටන් ගන්නෙ හිමීට පටන් ගත්ත පේජ් එක තමයි දැන් ඐඩියා ප්ලස් කම්පැනි එක බවට පත් වුණා මුලින්ම එක පේජ් එකේ පටන් ගන්නෙ එයාගෙන් පටන් ගන්න පොඩ පොඩ දැන් මම වෙළඳැන්වීම් හදලා ඇති 2000කට යා වෙළඳැන්වීම් 2000කට යා හදලා ඇති මේවා අපි දැකලා තියෙනවා සමහර තියෙනවා අනිවාර්යයෙන්ම ලංකාවේ මොබයිල් ඇප්ස් වලට ඊට පස්සේ ලොකු බ්‍රෑන්ඩ්ස් වලට ලංකාවේ වෛරල් වෙච්ච ප්‍රොඩක්ට් තියෙන සමහරක් ලංකාව ඇතුලේ හරිද නවත් නම් ගම් කියන වෙයි මෙතන ඒ ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් කරන්න මගේ දායකත්වයක් දීලා තියෙනවා ඊට පස්සේ ජනප්‍රිය නළුලියන්ගේ බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරලා තියෙනවා ඒ වගේ ටියුෂන් ගුරුවරුන්ගේ හරි එතකොට රෙස්ටුරන්ට් විලාර මං කියපු කාණ්ඩ එක එක ශ්‍රේෂ්ඨ වල තියෙනවා එතකොට මේ හැම දෙයක්ම කරන්න මාසෙන් බෑ නිසල් අයව අනුකරණය කළ හෙට සෝෂල් මීඩියා ඒජන්සියක් දාන්න පුළුවන් හැබැයි ඔබ නිවැරදි ඉගෙන ගන්න ඕන. නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා. එතකොට ඔබ හිතයි දැන් ඔයා මේක ගුරු මුෂ්ටියක් තියන් ඉන්නවද මේක කියලා දෙන්නේ නැද්ද කියලා. මම ඐඩියා ප්ලස් එක මුලින්ම පටන් ගන්නෙ මේ දැනුම ලබා දෙන්න. කියන්නේ මම සේවාවක් දෙන්න. ඊට පස්සේ අවස්ථාවයක් එනවා. අයියේ දැන් පොඩ්ඩක් මම ඉස්සරහට එනකොට අයියේ නැත්නම් සර් මට පුළුවන් ද කියලා දෙන්න. මට සෝෂල් මීඩියා මඟණි කියලා දෙන්න. හැබැයි අපේ ලංකාවේ හැදිලා තියෙනවා අන්තර්ජාලයෙන් මුදල් උපයමු කිව්වම එක රැල්ලක් හැදෙනවා. තවරල්ලක් හැදෙනවා අතරමැදියෙක් වගේ ඉඳන් කරන්න. ඔව්. ඒ කියන්නේ ඒක දැන් සාමාන්‍ය නිවසේ ඉඳලා ඊටම පහසු විදිහට මුදල් උපයන. නිවසේ ඉඳලා පහසු විදිහට මුදල් උපයවුවා නම් අපේ ලංකාවේ මිනිස්සු ඊටම ඉක්මනට අපේ ලංකාවට මෙහෙමයක් වෙන්නේ නැහැ. නේ? අපි හැමදෙස්සෙම මොකද කියන්නේ පාලකයන්ට බැන බැන ඉන්නවා. මමත් ඕනලා කියනවා. පාලකංගේ වැරදි තියෙනවා. නෑ කියන්නේ නැහැ. හැබැයි දැන් අපි මොකද කියන්නේ රටේ ප්‍රශ්න අපිට කරගන්න වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. තරුණ ජීවිත විනාශ වෙලා. අපිට දැන් ඒක කියාගෙන අපි එහෙම දිගටම ඉන්නවද එහෙනම් ඉතින් හැමෝම රටතල යන්න එපා හැබැයි හැමෝම කතා කරන ලංකා ඩොලර් ගේමු කියලා මාර්ගයක් නැහැ ක්‍රමවේදයක් නැහැ හැමෝම කතා කරනවා පහසු දෙයක් අපි කනට අහලා තියෙනවා ලංකාව ඩොලර් නැහැනේ ලංකාව ඩොලර් නැහැ හැබැයි කවුරු වැඩ කරන්නේ නැහැනේ මම දන්නවා මිනිස්සු දැන් අර ආහාර විජලනය කරලා රට යවනවා ලංකාවේ දවාරක්ක දෙල් විජලනය කරලා රට යවනවා හොඳයි
මම ඒගොල්ලෝ කියන්නේ අන්තර්ජාලයෙන් ජොබ් කරන්න, එක ක්‍රිප්ටෝ කරන්සි කරන්න, ෆයිවර් කරන්න, ඩ්‍රොප් ෂිපින් කරන්න මම මේ කියන්නේ. තරුණ කොල්ලෝ කියලා මොකද හිතන්නේ? ඕලෙවිල අවසන් වෙච්ච ගමන්, එළවලු අවසන් වෙච්ච ගමන් මම යන්න ඕන ඉන්ටර්නෙට් එකේ ජොබ් එකක් කරන්න. දැන් ඔබ හිතයි මමත් කරන්න එහෙම පාඩමාලාවක් තමයි. ඇයි ඔබ මේ පැත්ත අනිත් පැත්ත කියන්නේ? මට අවශ්‍ය නැහැ. මට මුදල් උපයගෙන මේ කෝස් එකක් විකුණගෙන මගේ ඉන්ස්ටිටියුට් එක දිනු කරගෙන මගේ ඒජන්සිය දිනු කරන්නේ මම පටන් ගත්තේ සෝෂල් මීඩියා මාකටිං මම කරේ අලිවිකරණේ අලිවිකරණේ දැනුම මම දෙනවා එතකොට මේක ඉගෙන ගන්න කෙනෙක් කට්ටිය ඇහුවනේ අයියේ මට කියලා දෙන්න පුළුවන්ද මේ අලිවිකරණේ අපිට සමාජ මාධ්‍ය අලිවිකරණේ මම මුලින්ම පටන් ගත්තේ Facebook මාකටිං ස්කෝල වලට ගිහිලා අර පන්ති වලට ගිහිලා අර විදියට ඊට පස්සේ මම පාඩමාලාවක් දුන්නේ ඒක Facebook මාකටිං විතරයි ටික කාලයක් Facebook මාකටිං විතරක් කියන මම කියන්නේ නැහැ ඩ්‍රොප් ෂිපින් වලින් සල්ලි උපයන්න පුළුවන් හරි ක්‍රිප්ටෝ කරන්සි වලින් පුළුවන් තව ඕන තරම් ක්‍රම ඔබ මේ දේවල් ප්‍රායෝගිකව අත්දැක බලලා තියෙනවා මම YouTube try කරනවා YouTube කරනවා Facebook ඊට පස්සේ content marketing මගේ සිස්ටම් එකක් තියෙනවනේ හැබැයි මම හැම කියන්නේ නැහැ අරගෙන හොයන්න බෑ මේකෙන් හොයන්න බෑ මම කියන්නේ නැහැ පුළුවන් හැබැයි ඔයාට දක්ෂතාවයක් තියෙනවා ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා මේ දැන් මේ වීඩියෝ එක කරන කට්ටිය එයාලා දක්ෂයි වීඩියෝ කරන්න මේ වීඩියෝ එක edit කරන්න edit කෙනෙක් ඉන්නවා එයා දක්ෂයි එයා මොකද කරලා තියෙන්නේ එයා skill එක හදාගෙන තියෙනවා අපි හැමෝටම ඔලුවට ගිහිල්ලා තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කියලා ක්ෂණිකව සල්ලි උපයන්න. එහෙම හොයපු කට්ටිය ලෝකෙවත් මම දැකලා නැහැ. හරිද? හැබැයි අපිට ඔලුවට යන්නේ එකපාරට දියුණු වෙච්ච ගමන් මෙයා දියුණු වුණා. දියුණු වෙලා තියෙන ෆයිවර් වලින්. මෙයා දියුණු වෙලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි වලින්. නේ? ඔලුවට ගිය ගමන් හිතන්න මෙයා විනාඩි 5න් කෝටිපතියෙක් වුණා කියලා. එහෙම එකක් නැහැ. හැම මිනිස්සෙකම තියෙන අවුරුදු ගාණක් කට්ට කාපු වහන්සියක්. ඒක දකින්න නැතුව රැලි පස්සේ යන්න එපා. එතකොට මම ඒකේ කිව්වේ මමත් ඉන්ස්ටිටියුට් එකක් කරන විදිහට ශේෂ්ත්‍රයකට අපි අගෞරව කරලා යන්න නරකයි. බැංක් වෙන්නේ ශේෂ්ත්‍රයට අගෞරවයක්. හැම එක්කෙනාම මිනිස්සු වැරදි විදිහට කියන්නේ. දැන් ඔබ කවුරු හරි කෙනෙක් ඕල්වෙල් ඉවර වෙලා ඒලෙල අවසන් වෙලා මම අන්තර්ජාලයෙන් මුදල් උපයන කියලා එකපාරට ගියාම ඇත්තටම මේ ෆීල්ඩ් එකේ වෙන්නේ හරි දේ නෙවෙයි. රැලි පස්සේ ගිහිල්ලා මිනිස්සු අනාථ වෙනවා. නේ? හරි දැනුමක් නැතුව. ඒ නිසා මම සෝෂල් මීඩියා මාකටිං ඉගෙනුවේ. සෝෂල් මීඩියා මාකටිං වලින් පුළුවන් ඔයාලට මේ පුඩුවේ ෆොටෝ එකක් ගහලා ලස්සන ෆොටෝ එකක් ගහලා ඒක විකුණන්න. තමන්ගේ බාණ්ඩයක් විකුණන්න පුළුවන්. තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. තමන්ගේ බිස්නස් එකක්. තමන්ට පුළුවන් නම් තමන්ට මොන හරි දෙයක් අඩුම ගානේ චිත්‍රයක් ඇඳලා චිත්‍ර ෆොටෝස් ටිකක් ගහලා හරි ටාගට් ඔඩියන්ස් එකක් ඉන්නවා Facebook එකේ. ඒ චිත්‍ර ගන්න කැමති කට්ටිය. ඒ අලිවි කරන දැනුම මම දුන්නේ. මම කියලා නැහැ ඉක්මනට කෝටිපතියෙක් වෙන්න. ඔයාලට මේ වෙද්දි BMW එකක් ගන්න පුළුවන්. එහෙම කියන්නේ. හේතුව තමයි ස්කිල් එක හදාගන්න දක්ෂතාවය. ඉතින් ওই අර වාක්‍යයේ එතකොට මම මේ අන්තර්ජාල පාඨමාලාවක් කරන කෙනෙක් විදිහට ඔබ කියන්නේ වෙනත් මාතෘකාවක් මේ කතා කරන්නේ මම. ඇත්තට බොදුමයි මම කතා කරන්නේ වෙනත් මාතෘකාවක්. ඔව් ගොඩාක් කට්ටිය දැන් අර ක්‍රිප්ටෝ එතන ගියා ගියාම අරවද මේවද දැන් ඒක අර සමාජයේ කුඩු විකුණනවා වගේ දැනටපත් වෙලා තියෙනවා. නමුත් ඔබ පැහැදිලි කරා එහෙම දෙයක් නෙමේ ඔබේ පාඨමාලාව ඇතුලේ වෙන්නේ කියලා. ඔබේ පාඩමාලාව හදාරන්න කැමති කෙනෙක්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න සහ කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ කියන කාරණාවත් මතක්. ඔව් දැන් මෙහෙමනේ දැන් මම මේක කිව්වේ අපිට හැම දෙයකටම දක්ෂතාවය අපිට ස්කිල් එක හදාගන්න ඕන කියන්නේ අපිට කුසලතාවයක් වර්ධනය කරගන්න ඕන. ෆයිවර් කරන්න ගියොත් අපිට ග්‍රැෆික් ඩිසයිනින් පොඩ්ඩක් පුළුවන්. ග්‍රැෆික් ඩිසයිනින් ඕන. එක්කෝ වීඩියෝ එඩිට් කරන්න මොකද දක්ෂතාවය. ඒකෝට අර Facebook marketing ගණන් ගන්න ආපු ළමයි පස්සේ මට ආපු ඉල්ලීම තමයි අයි මට ලෝගෝ එකක් හදන්න ඕන. මට FB post එකක් හදන්න ඕන. මට බැන එකක් හදන්න ඕන අපිට කියලා දෙන පාඨමාලාවක් නැද්ද? ඒතර එයා වෙන පාඨමාලාවක් කරන්න යනවා. තව කෙනෙක් කියලා නම් මට වීඩියෝ එඩිට් කරන්න කියලා දෙන්න පුළුවන්ද? එයාට වෙන පාඨමාලාවක් කරන්න. ඒතර පාඨමාලා කිහිපයක් කරන්න ගියොත් එයාට යනවා ලක්ෂකාමාරක් දෙකට ලොකු මුදලක්. අපි ඊටාම කෙටි ඊටාම පොඩි මුදලකට පාඨමාලා 8ක් උගන්වනවා. පාඨමාලා 8ක්. ඒකේ ග්‍රැෆික් ඩිසයිනින් තියෙනවා, වීඩියෝ එඩිටින් තියෙනවා, Facebook marketing තියෙනවා, YouTube තියෙනවා, content marketing කියලා ඔක්කොම තියෙනවා. එතන අපි උගන්වන්නේ මොකද්ද? එයා එක තැනකට ආවොත්, එයා ඔක්කොම කවර් කරන් යන්නේ. එයා ඉගෙනගෙනට බලන්න පුළුවන්, එයාට ඉගෙනගෙන බලන්න පුළුවන්. මේ ඔබට උගන්වන ගුරුවරයා ඇත්තටම මේ ශිෂ්‍යයෙ ඉන්න කෙනෙක්ද? ඔහු ඉන්නේ. එයාට උගන්වන ගුරුවරයා මම නම්, එයාට විශ්වාසයක් තියෙන මෙයා Facebook වල ඉන්නවනේ, TikTok වල ඉන්නවා, YouTube වල ඉන්නවා. එහෙනම් ඔහුට පුළුවන් මේක උගන්වන්න. දැන් අපි A level හරි මොකක් උසස් පෙළ විෂයක් උගන්වනවා නම් ඒකේ හොඳට දන්නේ නැහැ නේ ඉගෙන උගන්නන ළමයින්ට
එතකොට මම මොකක් හරි උගන්වනවා නම් ඒ ශිෂ්‍යය යම් කිසි මට්ටමකට ගිහිල්ලා ඉන්නවා අපිට තහවුරු වෙන්න ඕන ඔබ ප්‍රවීණෙක් කියලා. ඔව්. එතකොට දැන් වෙලා තියෙන්නේ විවිධ අය රැලි පස්සේ ගිහිල්ලා පස්සේ බනිනවා අන්තර්ජාලයේ මුදල් උපයන්න ගියා මට ඒක එපා. ඒකෙන් මගේ සල්ලි නාස්ති වුණා. මගේ ළඟ තිබ්බ සල්ලිත් ඉවරයි. මට දැන් ඒක එපා. අපි එහෙම වැඩසටහන වල දකින්නවා කමෙන්ට් එකට තියෙනවා ඇතිතරම් බෑනලා. ඉතින් මම එතෙන්ට කැමති නැහැ. මොකද මේ ශිෂ්‍යයෙන් දියුණු වෙච්ච මිනිස්සු දියුණු වුණා කියන්නේ අංකල් දුව දින්නේ මේ වාහනයක් ගන්න එකවත් එකපාරට කෝටිපතිකම එක නෙවෙයි අන්තර්ජාලය නම් මුදල් උප වෙනවා. ඒක විවිධ එක ශේස්ත්‍රයක්. ඒක බාල්දු කරනවට මම කැමති නෑ. මම පාඨමාලාවක් කරන කෙනෙක් විතර මම ඒක බාල කරන්න කැමති වෙන්නේ නැහැ. ඒකයි මගේ අරමුණ තියෙන්නේ. ඒකයි මම කිව්වේ මගේ පාඨමාලාව කරෝ පාඨමාලා 8ක් හම්බ වෙනවා. ඒ ළමයා අවසාන වෙනකොට පාඨමාලා අවසන් වෙද්දී ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන්, වීඩියෝ එඩිටින් පුළුවන්, කන්ටෙන්ට් මාකටින් පුළුවන්, Facebook මාකටින් පුළුවන්. එයා ඉන්නේ ඔක්කොම කවර් කරගෙන. එයා එළියට දැම්මට පස්සේ එයාට පුළුවන් වැඩ ටික තනියම පටන් ගන්න. තනියම බිස්නස් එක පටන් ගන්න. මේ පාඨමාලාව කොච්චර කාලෙකින්ද නිම කරන්න අවස්ථාව දෙන්නේ? මේක මාස 3ක් තියෙනවා. මාස 3ක් තියෙනවා ඔන්ලයින් තියෙනවා. දැන් ෆිසිකල් නැහැ මේ තියෙන තත්ත්වයක් එක ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලාවට සම්බන්ධ වෙන කෙනෙක්ට දැන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි වීඩියෝ එකේ හරි දායි. එතකොට ඒකෙන් පුළුවන් නම්බර් එක අරගෙන අපිට WhatsApp මැසේජ් එක දාන්න. සෝෂල් මීඩියා සෙලින් පාඨමාලාවට කියලා. එතකොට ඕනෙකට සම්බන්ධ වෙන්න පුළුවන් පහසු වෙනවා. එතකොට නිසල දැන් ගොඩක් කට්ටිය අපි දකිනවා මේ විදිහ Facebook එකට ගියාම YouTube එකට ගියාම ඒකේ තියෙන ඉන්ටර්ව්ස් බැලුවාම තියෙනවා ඩොලර් කුට්ටි පිටින් පෙන්නවා රත්රන් චේන් මාල මුදු දාගෙන පෙන්නවා. එතකොට ලොකු වාහන අරගෙන පෙන්නවා. ඔබේ පාඨමාලාවට එන කෙනෙක්ටත් ඔබ දෙන්න ලෑස්ති වෙන්නේ මේ යමද නැත්නම් වෙන ආකාරයකින් මොන හරිද? නැහැ. ඔබට අර කලින් ප්‍රශ්නේ උත්තරේ තිබුණා. හේතුව තමයි මට ඕන ස්කිල් එකක් හදන්න. එයා දක්ෂතාවයක් හදාගත්තට පස්සේ එයාට මගෙන් බින්න ඕනේ නැහැ. එයාට එක ප්ලැට්ෆෝම් එකේ හිර වෙන්න ඕනේ නැහැ. එයාට ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගත්තොත් වීඩියෝ එඩිටින් ඉගෙන ගත්තොත් එයාට පුළුවන් සෝෂල් මීඩියා ඒජන්සියක් පටන් ගන්න මං වගේ මමත් කරේ එහෙම එකක් නේ. එයාට පුළුවන් මම ඇත්තටම දැන්ට සපයන්නේ ඒ කියන්නේ මාසෙකට මම සේවාව සපයන්නේ 120කට 150කට. ඒ කියන්නේ හැම මාසෙම සෑහෙන පිටසක් මගෙන් ගිහලා ඇඩ් සදාගෙන යනවා ඇඩ් 200 300ක්. නමුත් අර මාසෙකව අනිවාර්යයෙන්ම 120කට විතර මාත් එක්ක වැඩ කරන ආයතන තියෙනවා. එතකොට මම ආයතන 120නේ කරන්නේ. මේ ඉන්න කොල්ල කෙල්ලොන්ට බැරිද එයා ඉගෙනගෙන ඔය තියෙන ව්‍යාපාරික උදව් කරන්න තමන් සේවාව දෙන්න තමට ඒජන්සිය පටන් ගන්න පුළුවන් නේ. එතකොට එයාට වරි පණන් ගෙවන්න ඕනද එයාට ආයතනයක් පටන් ගන්න ඕනද සේවක මණ්ඩල ඕනද නැහැ තනියෙන් පටන් ගන්න පුළුවන්. එතෙන් තමයි ළමයි හදලා තියෙනවා. දැන් වෙද්දී මගෙන් බිහි වෙච්ච ළමයි තමන්ගේ පේජ් එක හදාගෙන තමන් ආර්ට් වර්ක් කරනවා වීඩියෝ එඩිට් කරනවා YouTube channel හදලා ඒ වලින් රෙවෙනු එකක් ගන්නවා. එතෙන්ට හදලා තියෙනවා. එතෙන්ට ගයිඩ් කරලා තියෙනවා. සහ මොටිවේෂන් ස්පීකර් කෙනෙක් නම් ඒ ළමයා හරි ප්‍රයෝජනයක් ගන්න ඕන මොටිවේට් වෙන මගේ තමන්ගේ වැඩේ කරන් යන. නිසලව සම්බන්ධ කරගෙන මේ වගේ ජීවිත කතාවක් ඔබටත් දවසක කියන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඩුගුවිලි අපිව බලන එතකොට නිසල පළවෙනි වැඩසටහන කරලා දිනෙත් අපිත් එක්ක. ඒ ගෞරවෙත් තියෙනවා. ඒ ආදරෙත් අපිත් එක්ක තියෙනවා. ඉතින් ඔබට පුළුවන් නිසලව සම්බන්ධ කරගන්න නිකම්ම සර්ච් කරලා බලුවත් Facebook එකට ගියත් YouTube එකට ගියත් එතෙන් එහා TikTok ගියත් ඔබට බලන්න විශේෂයෙන් අමතක වෙන්න කලින් ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් කෝකේද වැඩිපුරම ඔබට ෆලෝවර්ස්ලා ඉන්නේ? එතෙන් එහා ගියම් කෝකේම සාර්ථකම ප්ලැට්ෆෝම් එක මේ සෝෂල් මීඩියාද? දැන් මම ඉතාම කෙටි කාලයක් තුල මම වර්ධනය වුණේ මම දැක්කේ TikTok එකේ මාස 6ක් වගේ කෙටි කාලයක් තුල මිලියන 3.2ක් ලයික් කරලා දිනු මට මිලියන 3.2ක් ලයික් කරලා දිනු මාව ෆලෝ කරනවා 260,000. හොඳම දේ තමයි මගේ TikTok account එක බලන්න මම එක ලොකු කමකට කියන්නේ නැහැ මාව කවුරු ෆලෝ මම කවුරු ෆලෝ කරන්නේ නැහැ. ඔබ දැන් ගිහලා බලුවොත් මගේ දින 0. හැබැයි 0 මම කවුරු ෆලෝ කරන්නේ නැතුව මාව 260,000 ගන්න ෆලෝ කරන්නේ ඇයි? මගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන් නිසා. මම එතන හදලා තියෙන්නේ මම කවදා හරි දවසක එතන ෆලෝ කරනවා මගේ ඉන්න 267,000ම ඒ කෙනා ෆලෝ කරන චරිතයක් දැකලා මම ෆලෝ කරනවා. එදාට ඒ කට්ටිය යනවා මේ මාර්ගයේ. ඒකෙන් මට මාව චරිත තව චරිතයක් දැක්කොත් මම එයා ෆලෝ කරනවා. ඒ කියන්නේ මගේ ඉන්න පිරිසව එයාට එයා ගාවට ගිහිල්ලා එයාගෙන් දෙයක් ගන්න පුළුවන් කෙනෙක් දැක්කොත්. පැහැදිලි මං කියන්නේ. ඒ නිසා මං අද වෙනකන් මං කවුරු ෆලෝ කරලා නැහැ. 0 තියෙන account මම 0 ඒ කියන්නේ මම කවුරු ෆලෝ කරන්නේ නැහැ. මම 260 ගානක් 60,000 ගානක් ෆලෝ කරනවා. මිලියන 3.2ක් මගේ ලයික් කරලා තියෙනවා. සාමාන්‍ය දවසට වීඩියෝ දැම්මම මේ ඊයේ පෙරේදා අපි දවස් දෙකෙන් මිලියනයක් ගිහලා තිබුණා. දවස් දෙකෙන් මිලියනයක්. ඉතින් එතන ওই වගේ ප්ලැට්ෆෝම් එක අපිට බැරිද මට කියලා දෙන්න බැරිද තමන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න ඇති? ඇයි මම මේකද දන්න ඕනේද? කන්ටෙන්ට් එකක් හදන්නේ කොහොමද? කන්ටෙන්ට් එකක් ලියන්නේ කොහොමද? කන්ටෙන්ට් එකක් හැදෙන්නේ කොහොමද? මම ඔක්කොම මම දන්නවා මේක ඇතුලේ. ඒක මට මේක වැන්නුවා නම් මට පුළුවන් නම් වර්ක්ෂොප් කරන්න කොච්චර පිරිසක් අපිට හදන්න පුළුවන්ද?
එහෙනම් ඔය ආරාධනාවත් එක්ක අද නිසලගේ සාකච්ඡාව අපි මෙතින් නවත්තනවා. ඊළඟ පාර අපි හිතනවා ඔබ මීට වැඩිය ලොකු තැනකදී හම්බෙන්න පුළුවන් වෙයි. දැන් අපි අවුරුදු දෙකකට කලින් පළවෙනි වැඩසටහන කරේ. මේ අවුරුදු දෙකක් වෙද්දී මේ තත්ත්වයේ ඉන්නවා. දැන් ආයතන 120ක් වහු විසින් මෙහෙවනවා. එතකොට උගන්නන්න 1000කට challenge එකකුත් තියෙනවා. ඒ අතරතුර ඉගෙන ගන්න කට්ටියකුත් ඉන්නවා. ඒ නිසා ජීවිතේ දිනන්න නිසල වගේ වෙන්න නිසලව සම්බන්ධ කරගන්න මේ වගේ ජීවිතේට වැදගත් දේවල් තවත් ඉස්සරහට බලන්න දුහුවිලි අපිව subscribe කරලා තියාගන්න. ඊළඟ වැඩසටහනින් හම්බෙමු. ඔබට සුබ දවසක්.